බංගලාදේශයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ එරට රජයේ රැකියා ලබා දීමේ කෝටාව සම්බන්ධයෙන් ආණ්ඩුවගත තීරණයට විරෝධය පළ කරමින් සිසුන් මාසයකට පමණ කාලයක සිට විරෝධතාවයේ නිරත වන බවයි. 1971 වසරේ බංගලාදේශයේ නිදහස් සටනට එක් වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30% ලබා දීමට රජයගෙන ඇති තීරණයට එරෙහිවයි සිසුන් විරෝධතාවයේ නිරත වන්නේ. එවන් පසුබිමක් තුල අග්‍රාමාත්‍ය ෂේක් හසිනාට දුරෙන් ඉවත්වන ලෙසටද විරෝධතාවයේ නිරත වූ පිරිස් බල කර සිටියා. පවතින විරෝධතා හමුවේ බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය දුරෙන් ඉවත් වී ඉන්දියා බලාපිටත්ව ගියා. කෙසේ වෙතත් සිසුන් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා. ඒ බංගලාදේශයේ පුරා නැවත දැනුම් දෙන තුරු ඇඳිර නීතිය පනවා ඇති පසුබිමක් තුලයි. විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍යවරියගේ නිල නිවසටද බලහත්කාරයෙන් ඇතුල් වී තිබුණා. පවතින විරෝධතා හමුවේ පසුගිය දින දෙකේදී පමණක් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ බංගලාදේශයේ අන්තර්පාලනයක් ස්ථාපිත කරන බවට එරට හමුදාපතිවරයා පවසා ඇතැයිද විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.